ඔයාට පේනවා මෙතන දුම්රිය ස්ථානයේ රාගම. මේ තියෙන රාගම රේල්වේ ස්ටේෂන් එක. ඉතින් රාගම රේල්වේ එක ඉස්සරහ තමා ගීට් කර්ටන්ස් එක තියෙන්නේ. ඉතින් ඕනිම කෙනෙකුට ට්‍රේන් එකේ ඇවිල්ලා බහින කෙනෙකුට ගොඩක් ලේසි ඇවිල්ලා පාරමාරු වෙලා එන්න පුළුවන්. ඉතින් බස් එකේ එන කෙනෙකුට වුණත් රාගම රේල්වේ ස්ටේෂන් එක ඉස්සරහ තියෙන නිසා හොයාගන්න පුළුවන්. ඉතින් වෙහිකල් එකේ එන කෙනෙක් නම් ඔයාට මෙතන පාකින් තියෙනවා. ඔයා දන්නෙම නැත්තම් ඔයා රාගම රේල්වේ ස්ටේෂන් එක ලොකේෂන් දාගන්න. එතකොට ඔයාට වරදින් නැතුව ගීත් කර්න්ස් එකට එන්න පුළුවන්. දැන් අපි යමු ගීත් කර්න්ස් එකට. මේ තියෙන්නේ මෙයාලා මෙතන කර්න්ස් මහන තැනක්. මෙතන නෙමෙයි, අපි මෙන්න මෙතනින් උඩට යන්න ඕනේ මෙයාලගේ ෂෝරූම් එකට. ඉතින් මේ ෂෝරූම් එකේ ඇත්තටම කිව්වොත් අපි ගෙදෙද්දි කර්න් එකක් ෆික්ස් කරාම කොහොමද බලාගන්න පුළුවන් කියන අවුට්පුට් එක දීලා තියෙනවා. ඒක අපි වෙන කොහෙවත්ම දැක්කේ නැහැ. ඉතින් අපි දැක්කපු නැති දේවල් ටික ඔයාට අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයා ලෝකේ කොහේ හිටියත් ගීත් කර්න්ස් එකේ වෙබ්සයිට් එකට ගියොත් ඔයාට පුළුවන් ඔයා ඉන්න තැන ඉඳලා ඔයාට අවශ්‍ය දේවල් ඇරේන්ජ් කරගන්න. මම හිතනවා ලංකාවේ පළවෙනි වතාවට වෙන්න ඕනේ මේ වගේ වැඩක් කරන්න. මම හිතනවා ඒක ගොඩාක් වැදගත්. මොකද අපිට යන්න වෙලාවක් නැත්නම්, ගොඩක් බිසි නම්, එහෙම නැත්නම් ලංකාවෙන් එළියේ ඉන්න නම් ඔයාට පුළුවන් මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයාගේ ගෙදර කර්ටන්ස් ටික ඔයාට ඇරේන්ජ් කරගන්න. ඒ වගේම මේ වෙබ්සයිට් එකට ගිහාම ඔයාට ඒ වෙලාවෙම තප්පර ගානකින් මිල ගණන් බලාගන්න පුළුවන්. ඉතින් ඔයාට මේ හැම දෙයක්ම මේ වීඩියෝ එකේ ඉස්සරහට බලන්න පුළුවන්. ඔයාට පේනවා හරිම ලස්සන ෂෝරූම් එකක් තියෙන්නේ. ඉතින් මේ කර්ටන්ස් දැක්කම ඔයාට පේනවා ඇති අනිත් ෂොප් වලට ගියාට වැඩිය වෙනසක්. කොහොමද අපේ ගෙදරට මේ වගේ කර්ටන් එකක් දැම්මොත් එන්නේ කියන එක ඔයාට ඔළුවෙන් අයිඩියා එකක් හදාගන්න අවශ්‍ය නැහැ. අපිට මෙතනින් ඇස් දෙකටම බලාගන්න පුළුවන්. ඉතින් මෙතන ඉඳලා වීඩියෝ එක දිගටම බලන්න. ඔයාට මේ වීඩියෝ එකේ ගොඩක් දේවල් තියෙනවා බලන්න. වෙල්කම් බැක් ටු ස්මාර්ට් ලයිෆ්. ඔන්න අද අපි ආවා රාගමට. දැන් හැමතැනම ගියාන පිටකොට ගියා, පමුණුවේ ගියා, කර්ටන් බලන් තමයි අද ආවේ රාගමට. මොකද මේ ආපු තැන විශේෂ දෙයක් තියෙනවා. ඉතින් ඔයාලට පේනවා ලස්සන ලස්සන කර්ටන්ස් ගොඩක් තියෙනවා. මේක අපි දැක්කේ ෆස්ට් ටයිම්. ඉතින් මේ තමා රාගම ස්ටේෂන් එක ළඟ තියෙන ගීත් කර්ටන්ස් එක. ඉතින් මෙතන ගොඩාක් ෆැසිලිටීස් තියෙනවා. ඒ වගේම ඔයා ලංකාවෙන් කොහේ හිටියත් නැත්නම් ලංකාවෙන් එළියේ හිටියත් ඔයාට පුළුවන් ඔයා ඉන්න තැනක ඉඳලා මෙයාලගේ මේ වගේ මහපු කර්ටන්ස් අරගන්න. විශේෂයෙන් වීඩියෝ එක පටන් ගද්දි කියන්න ඕනේ ගීත් කර්ටන්ස් එකෙන් ඔයාලට ෆැබ්‍රික් ගන්න බෑ. මේ වගේ සම්පූර්ණ ෆිනිෂ් කරලා තියෙන කර්ටන්ස් තමා ගන්න පුළුවන්. ඔයාට අවශ්‍ය විදිහට මේ දේවල් ගන්නෙ කොහොමද කියලා වීඩියෝ එකේ ඉස්සරහට කියන්න. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්න මිල ගණන් එක්ක විශේෂ විදිහකට ඔයාගේ අතේ තියෙන ස්මාර්ට් ෆෝන් එකකින් ඔයාට පුළුවන් මේ කර්ටන්ස් බලන්න. ඉතින් ඒ නිසා වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්න, මෙතන ඉඳලා ඔයාට ගීත් කර්ටන්ස් එකේ හැම දෙයක්ම බලාගන්න පුළුවන්. ස්පෙෂලි තැන්ක්ස් කරන්න ඕනේ ගීත් කර්ටන්ස් එකේ ඕනට, ඒ වගේම ස්ටාෆ් එකට. තැන්ක් යූ සෝ මච් අපිට දීපු සපෝට් එකට. මෙතන තියෙනවා ලස්සන ෆැබ්‍රික් එක. මේකේ මෙන්න මෙතන කලර්ස් දෙකක් තියෙනවා. මෙන්න මේ දෙක. මේක හරිම ලස්සනයි. අපිට කොහෙදවත් හම්බුනේ නැති දේවල්. මේකේ ප්‍රයිස් එක කොහමද වෙන්නේ? ඕකේ සාමාන්‍යයෙන් වෙනවා රුපියල් 1000ක් විතර වanı වෙනවා. ඒක බ්ලැක් අවුට් මේ ප්‍රින්ටඩ් එක. ඕක ඇත්තටම හරි හෙවි කර්න් එකක්, හොඳට පාවිච්චි කරන්න පුළුවන්. කලර් කීයක් තියෙනවද කියන්නේ? ඕකේ දැනට තියෙන්නේ නම් අපි ගාව කලර් දෙකයි. එතන තියෙනවා සම්පූර්ණ ප්‍රින්ටඩ් ෆැබ්‍රික් එකක්. මේක ප්‍රයිස් කොහමද වෙන්නේ? ඕකේ ප්‍රයිස් එක අපිට 975ක් විතර දාන්න පුළුවන්. මේ ඕක ශිය එකක්. ඕක සාමාන්‍යයෙන් 700ක් 750ක් අතර.
මේක ලස්සනයි. මේක කොහොමද? ඔක 700ක් වගේ අපිට කරලා දෙන්න පුළුවන්. 700ක් වගේ. මේකත් ඒ ප්‍රයිස් එක. ඔව් ඒක ඔව් 700ක් වගේ දාන්න පුළුවන්. ඒක thick material එකක්. මේකත් සාමාන්‍යයෙන් මේ fabric. ඔන්න මේ තියෙන අපි ඉස්සෙල්ලා බල දැකපු fabric එකේම green එකක්. මේක නිකන් mix වෙලා යන ඕනම තැනකට set වෙනවා වගේ හරිම ලස්සනයි. මේක කීයද කියන්නේ 900ක්. ඔක 975ක් වගේ දාලා දෙන්න පුළුවන්. ඔව්. එතකොට මෙතන මේ ෆැබ්‍රික් එක විතරක් එහෙම ගන්න පුළුවන්ද ෆැබ්‍රික් එක පුළුවන් ඕකේ ඔකලන්ට කැමති එකක් ඔය දෙපැත්ත දෙක නැතු වුණත් ගන්න පුළුවන් එහෙම ඔයාලගේ කැමති ඩිසයින් එකක් කරන්න පුළුවන් අපි ඒක පෙන්නමු අපේ සිස්ටම් එකෙන් කොහොමද කරගන්නේ කියලා මෙතන තියෙනවා ලස්සන printed ෆැබ්‍රික් එකක් මේක මොනවාද මැටීරියල් එක ඕක printed polyester mix එකක් polyester ඕක අලුතෙන්ම ආපු එකක් තමයි ඕක තමයි අපිට සාමාන්‍ය 850 කර වගේ දෙන්න පුළුවන් හරි ඔයා මේ දකින ලස්සන කර්න් එක මීටරයක් රුපියල් 850යි මේක පොලියෙස්ටර් මික්ස් මැටීරියල් එකක් ඒ වගේ මේක හරිම රිච් ලුක් එකක් තියෙනවා ඉතින් මේ වගේ ලස්සන ෆැබ්‍රික් හොයපු ඔයාට මේ වගේ printed මැටීරියල් තියෙනවා මෙතන ඉතින් මෙතනට ගියොත් ඔයාට මේ වගේ ලස්සන කර්ටන්ස් ගන්න පුළුවන් අපිට හම්බ වුණ ලස්සනම ලස්සන කර්ටන් ෂොප් එක තමයි මේ ඔයා දැන් දකින්නේ එතකොට දැන් මේකෙන් මට පියන් හතරක චැනලයක් වගේ හදා ගන්නවා නම් මම මට කොහොමද කොච්චර යනවද කොහොමද හදා ගන්න පුළුවන් ඔව් ඕක ඇත්තටම ලේසි අපේ වෙබ්සයිට් එකට ගියා නම් ඔකින් ඔයාලට කැමති විදිහට ඔයාගේ පියන් හතරද දෙකද තුනද කියලා දාලා හදා ගන්න පුළුවන් මම ඒක පෙන්වන්නම් ඔයාලට කොහොමද හදා ගන්න කියලා දැන් මට ඔයාලා කලින් දැක්කපු ෆැබ්‍රික් එකෙන් මගේ රූම් එකේ ජනේලෙට මට කර්ටන් එකක් ඕනේ. ඉතින් මම ඔයාලට කිව්වා මෙතන ස්පෙෂල් දෙයක් තියෙනවා ගීට් කර්ටන්ස් එකේ මෙයාලගේ වෙබ්සයිට් එකක් තියෙනවා. ඔයාගේ අතේ තියෙන ස්මාර්ට් ෆෝන් එකෙන් පුළුවන් ඒ වෙබ්සයිට් එකට ගිහිල්ලා මේ කලර් එක සිලෙක්ට් කරලා මොන ඩිසයින් එකද ඕනි කියලා සිලෙක්ට් කරගන්න. ඒ වගේම මෙන්න මේ ජනෙල් වල තියෙන ප්ලීට්ස් ප්‍රමාණයක් තියෙනවා කුවා. මේ ප්ලීට්ස් ප්‍රමාණය අඩු වැඩි කළා අපිට ඕනි විදිහට වෙබ්සයිට් එකෙන් arrange කරගන්න පුළුවන්. අපි දැන් ගිහිල්ලා බලමු කොහොමද මම මේ කර්ටන් එක මගේ රූම් එකට arrange කරගන්නේ කියලා. මං ඔයාට කිව්වනේ ජනෙල් වලට අපිට ප්ලීට්ස් අඩු වැඩි කරලා හදා ගන්න පුළුවන් කියලා. ඔයා මේ දකින්නේ පියන් තුනේ ජනේලකට ප්ලීට්ස් ප්‍රමාණය අඩු වැඩි කරලා හදලා තියෙන විදිය. නම්බර් 1 එකේ තියෙන්නේ පියන් තුනේ ජනේලකට හරි විදියට ප්ලීට්ස් 18ක් එන්න ඕනේ. ප්ලීට්ස් 18ක් දැම්මම මෙන්න මේ විදියට තමයි අපිට කර්ටන් එක බලා ගන්න පුළුවන්. නම්බර් 2 එකේ තියෙන්නේ ප්ලීට්ස් 12ක් දැම්මම පියන් තුනේ ජනේලකට අවුට්පුට් එක මෙන්න මේ විදියට බලා ගන්න පුළුවන්. නම්බර් 3 එකේ තියෙන්නේ පියන් තුනේ ජනේලකට ප්ලීට්ස් 9ක් දැම්මම මෙන්න මේ වගේ අවුට්පුට් එකක් තමයි අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ හැමදේම මෙයාලගේ වෙබ්සයිට් එකේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. මේ දෙන්නේ පියන් තුනේ ජනේලයක් සඳහා කියලා එතනින් ඔයාට ප්‍රයිස් එක බලා ගන්න පුළුවන්. මෙතන නෝට් එක තියෙනවා 1 2 3 කියලා පිළිවෙලට ප්‍රයිස් එක. ඉතින් මෙන්න මේ වගේ හරිම පැහැදිලිව හැම දෙයක්ම සඳහන් වෙලා තියෙනවා. දැන් රශ්මිය වුණාට අපි වාගේ කැමති කර්ණයක් තියෙනවා කියලා පියන් තුනේ ජනේලයකට අපි බලමු මෙන්න මේක තමයි අපේ තියෙන වෙබ්සයිට් එක මේ වෙබ්සයිට් එකට ගියාට පස්සේ ගැලරි එකට ගියාම ඔයාලට මේකේ ෆොටෝස් ගොඩක් ගන්න පුළුවන් මේකේ තියෙනවා pages 2 3කට වගේ තියෙනවා තවත් තියෙනවා මේ පැත්තෙන් ගියොත් pages 2 මේ විදිහට ඔයගොල්ලන්ට චෙක් කරගන්න පුළුවන් චෙක් කරගෙන දැන් අපි බලමු මේ රශ්මිය මගෙන් ඇහුවා මෙන්න මේ කර්ණ එක මට මතක හැටියට මේක දැන් මේකෙන් ගමු මේක තමයි දැන් ඔන්න ඒක උඩ ක්ලික් කරන්න ටික් කරුවාට පස්සේ ඔකලන්ට එනවා මේ වගේ chart එකක් මේකෙන් තමයි වාට price එක හදා ගන්න පුළුවන් දැන් අපි බලමු මේක ටික් කරගත්තා ඊට පස්සේ මේක දැන් රශ්මිගේ හැටියට පියන් තුනේ ජනේලයක් තියෙනවා පියන් තුනේ ජනේලය ආපම මේ විදිහට තියෙනවා දැන් මෙතනදී අපි width එක assume කරලා තියෙනවා අඟල් 72යි කියලා ඒක වාට frame size එකේ width එක එතකොට අපි හිතමුකෝ මේක මෙයාගේ තියෙන්නේ මට කිව්වා මෙයා 70ක් වතර වගේ තමයි පළලා තියෙන්නේ කියලා එතකොට මේක අපි 70 කරමු මේකෙදි උස අඩි 8 මාරක් තමයි අපි මේක කියලා තියෙන්නේ මොකද මේකේ සම්පූර්ණ මේ ෆැබ්‍රික් එකම යූස් කරලා ලස්සන ඩිසයින් එකක් ගන්න පුළුවන් අඟල් 100ක් විතර උස තිබ්බොත් ඒකට අපි මේ 100 මේ අපි උස තියෙනවා
මෙතන තමයි අපේ තියෙන වැදගත්ම දේ. ඔකෝලංගේ හැකියාව අනුව මේක චේන්ජ් කරගන්න පුළුවන්. දැන් අපි හිතන්න හොඳම ක්වොලිටි එකකින් කෙරුවොත් බාර් එකත් එක්කම දැන් අපි දාපුවම මේකේ වාගේ ඉත් එක දාපුවට පස්සේ බාර් එකත් එක්කම වෙනවා 14000ක් වෙනවා 14000ක් වෙනවා. අපි හිතන්න ඔයාට පෝල් එක තියෙනවා කියලා එතන මේ ස්විච් එක මේ පැත්තට කරන්න. එතකොට ඔයාගේ ගාන 11500ට අඩු වුණා. එතනදී තව දෙයක් තියෙනවා. දැන් මේ බජට් එකත් ඔයාට වැටිනම් ඔයාට පුළුවන් මෙතනින් චේන්ජ් කරගන්න. මේක හිතන්නකෝ අපි ප්‍රීට් 18ක් දාලා තිනවා. ඔයාලා නිකන් හිතන්න ඔකෝලංගේ මේ දෙපැත්ත දෙක ඌමනා නැහැ කියලා. එතකොට අපි මේ දෙපැත්ත දෙකට අපි මේ ගාන අඩු කරනවා. එතකොට දැනට මේ තත්ත්වයේ හැටියට අපිට මේක ප්‍රීට් 10කින් විතර කරගන්න පුළුවන්. එතකොට ප්‍රීට් මෙතන 10 කියන කෙන්ට කරපුවම ඔකෝලන්ට පේනවා මේක 6450කට වගේ අඩු වුණා. ඉතින් මේක අපි කරලා තියෙන්නේ ඕකෝලංගේ හැකියාව අනුව ඔකෝලන්ට දරා ගන්න පුළුවන් මිලක් අපි දෙන එක. ඉතින් මේක අපි ගොඩාක්ම හිතලා තියෙන්නේ පාරිභෝගිකයා ගැන හිතලා තමයි මේ දේ හදලා තියෙන්නේ. ඔයාලට ඊට පස්සේ ඔයාලට හිතුණොත් මේකට තව කෑලි දෙකක් පස්සේ වුණත් ඇඩ් කරගන්න පුළුවන්. එතකොට ඒ ගානේ වෙනසක් වෙන්නේ නැහැ. අර කෑලි දෙකට ජාජ් වෙන ගාන විතරමයි වෙන්නේ. මේක එක්සිට් එකද? ඔව් මේක ගිහිල්ලා දැන් ඔයා හිතන්නකෝ මේකෙන් ඔයාලට ජනෙල් සෙට්ස් දෙකක් තියෙනවා කියලා අපි මේක දෙක කරමු. ආ සෝරි ඔයාලට එකයි ඉඳ තියෙනවා කියලා මේක එක කරනවා. මේක ඇඩ් ටු කාඩ් ගියා. මෙතනින් අහනවා shopping continue කරනවද තියෙනවද කියලා. ඔයාලට තව තියෙන හින්දා අපි yes කියලා දෙනවා. ඒත් අර විදිහටම මේ සයිස් එක විත් එක හයිට් එක දාලා තිනවා. ඔකලන්ට ඒක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. මේකෙත් මම අර කිව්වේ මෙතඩ් එක යූස් කරන්න පුළුවන්. අපි රෙකමන්ඩ් කරලා තිනවා ප්‍රීට් 12ක්. එතකොට ඔයාට ඕනේ නම් මේක අපිට තව අඩු කරගන්නත් පුළුවන්, වැඩි කරගන්නත් පුළුවන්. හරි. මම මේකෙන් දෙකක් අඩු මේකෙන් අඩු කරලා යනවා. අඩු කරගන්න. හරි. මට 10ක් ඇද්ද? හරි. 10 කරමු. ඔයාට රශ්මි පෝල් එක ඕනේද නැද්ද? පෝල් එක එපා. මේකත් මම දැන් ටික් කරලා අයින් කරනවා. හරි. ඔය ස්විච් එක දාගන්න. එතකොට ඔයාට මේකත් ඇඩ් ටු කාඩ් යනවා. ඇඩ් ටු කාඩ් යනවා. yes දෙන්න ඕනේ. yes දෙන්න ඕනේ. එතකොට තව ඔයාගේ මොන හරි තියෙනවද මේකට සම්බන්ධව රවල් හරි? දොරකට බලමු නේද? දොරකට බලමු. draw එකට ගියා. draw එකට ගියා. ඒකෙත් ඔයාලට පෙන්වලා තියෙනවා පීට්. මෙතන උස නේ තියෙන්නේ. ඔව් මෙතන උස තියෙන්නේ. හරි. මේ පළවෙනියෙම තියෙන්නේ width එක. දෙවෙනියට තියෙන්නේ උස height එක. height එක. මෙතනිනුත් ඕනනම් adjust කරන්න ඔක්කොම අඩු වැඩි කරන්න පුළුවන්. අඩු වැඩි කරන්න පුළුවන් width එකයි height එකයි. එතකොට මෙතන තියෙන්නේ ඒක පීට්. ඒක තමයි අපි පාවිච්චි කරන පීට් ප්‍රමාණය. ඒකෙන් අනුව තමයි ගාන තීරණය වෙන්නේ. හරි. මේකෙනුත් මම දෙකක් අඩු කරගන්නවා. එතකොට තියෙන්නේ 8යි නේ තිබුණේ. 8 එනකොට මට 7027ක් එනවා. ඔයාලට ඔයාලට ඔරිජිනල් අපි රෙකමන්ඩ් කරලා තියෙන 9ක්. හරි. දැන් ඔයා මට මේක 9ක් තමයි අපි එන්නේ ඩෝ එකට සාමාන්‍ය අපි රෙකමන්ඩ් කරනවා ට්‍රීට්ස් 9ක් කියලා. එතකොට 9. දැන් ඔයි මිස්ටර් ඕන් නම් අපි 7කට වගේ කරගමු මෙතන. හරි. 10 7කට කරගත්තොත් ඔයාට 6400ක් වගේ තමයි වෙන්නේ. හරි. අන්න දැන් මෙතනින් මම මේකත් ඇඩ් ටු කාඩ් යනවා. ඊට පස්සේ මෙතනින් කාඩ් එක සර්ච් කරන්න පුළුවන්. එතකොට මගේ ටෝටල් ප්‍රයිස් එක ඇවිල්ලා තියෙනවා 28274.80. ඕකේ අපි එතකොට ඔයාලා මෙතනින් අපේ ඇවිල්ලා මේ ෂෝරූම් එකකින් ගන්නවනම් මේ ගානට අපි කිසිම ගානක් කට් කරන්න නැතුව දෙනවා. වෝල් ප්ලග් එක පවා මේකට ඇතුළත් කරලා තියෙන්නේ. බාර් ඔක්කොම ඇතුළත්. එතකොට ඕකොල්ලන්ට පුළුවන් දැන් මේක අල්ලගන්න. අපි අල්ලනවා කරලා දෙනවා නම් ඕකොල්ලන්ගේ ලොකේෂන් එක අනුව ඒක චාර්ජ් වෙනවා. දැන් හිතන්නකෝ කිලෝමීටර් 10ක් අතුලත වගේ අපි මේක ගිහිල්ලා අල්ලලා කරලා දෙනවට රුපියල් 1500 2014 මුදලක් අය කරනවා. ඒ කියන්නේ ඩෙලිවරි චාර්ජස් වෙනම ගන්නවා. ඩෙලිවරි ප්ලස් ෆික්සින්. ෆික්සින්. හරි. එතකොට දැන් මේම වෙබ්සයිට් එකට ගිහාම හැමෝටම මෙතන ප්‍රයිස් එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තමන්ගේ ඩීටේල්ස් එක දාන්න ඩීටේල්ස් එක දාලා චෙක් අවුට් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඕකලන්ට මේකෙම ස්ක්‍රීන්ෂොට් එකක් ගන්නත් පුළුවන්. ඒක අරගෙන අපිට කෙරුවත් ඇති. ඒක ඔයාලගේ කියවනු නැත්නම් මේක ඊමේල් එකක් දාලා ඔයාලට PDF එකක් විදියට කොටේෂන් එක කලෙක්ට් කරගන්නත් පුළුවන්. ඔයා දැන් දැක්කේ මට අවශ්‍ය කර්ටන් මම සිලෙක්ට් කරගත්ත විදිහ වෙබ්සයිට් එකට ගිහිල්ලා. ඉතින් මේ වීඩියෝ එක බලනවා නම් දන්නේ නැති කෙනෙක් මං හිතනවා ඔයාට හොඳට පැහැදිලි වෙන්නේ නැති කොහොමද වෙබ්සයිට් එකට ගිහිල්ලා කර්ටන් සිලෙක්ට් කරගන්නේ, කොහොමද මෙයාලට වට්ස්ඇප් කරන්නේ, එහෙම නැත්නම් කොහොමද ඔයාගේ ඊමේල් එකට ඔයාගේ කොටේෂන් එක ගෙන්න ගන්න කියලා. ඉතින් ඔයා දන්නේ නැත්නම් වෙබ්සයිට් එකට ගිහිල්ලා වීඩියෝ එක බලාගෙන මෙතන ඉඳලා ඔයාට පුළුවන් ඔයාගේ කොටේෂන් එක හදාගන්න. මෙතන තියෙනවා ස්පෙෂල් ඔෆර් එකක් දාපු මේ කර්ටන් එකක්. මේකේ මොනවද මේ ස්පෙෂල් ඔෆර් දාලා තියෙන්නේ? ඕක රශ්මි ඇත්තටම අපි දැම්මේ මේ ක්‍රිස්මස් එකටයි නිව් ඉයර් එකටයි දාපු ප්‍රොමෝෂන් එකක්. මේක විශේෂම ඩෝස් වලට තමයි අපි මේක සූට් කරලා තියෙන්නේ. මේකදී අපිට ඔයාලට පුළුවන් ඔක ඩෝ එකක් වික් පෝල් එකක් එක ගන්නවනම් 4900කට වගේ කරලා දෙන්න පුළුවන්. විතවුට් පෝල් ගන්නවනම් 3750කට විතර යන්න පුළුවන්. ඒකේ වෙනස තියෙන්නේ මේක ඇත්තටම දැන් සාමාන්‍ය ඩෝස් උණ එකක් අඩි 6ක් 6 අමාරක් තමයි උස තියෙන්නේ. ඉතින් මේකේ අපි 6 අමාරකට තමයි මේක උස බැලන්ස් කරලා තියෙන්නේ.
ඒන වාසිය තමයි අපි ඔයාලට දීලා තියෙන්නේ. ඉතින් මේක අපි තව ස්ටොක් එක තියෙන නිසා මේ ප්‍රයිස් එක මේ ස්ටොක් එක ඉවර වෙනකම්ම දෙනවා. මේකේ අනිත් එක තව කියන්න ඕනේ මේකේ මේක රතු කලයකයි තව ඊට අමතරව චොකලට් බ්‍රවුන් එකකුයි ඒකයි බ්ලැක් ඇන්ඩ් වයිට් එකකුයි තුනක්ම තියෙනවා. මේ තියෙන්නේ ඔයාලා ඉස්සෙල්ලා බලපු කර්ටන් එකේ අනිත් කලයක. ඊළඟට මේකේ බ්ලැක් ඇන්ඩ් වයිට් එක ලස්සනයි ඒකත් බලමු. මේ තියෙන්නේ ඒ කර්ටන් එකේ බ්ලැක් ඇන්ඩ් වයිට් එක. මේක නම් හරිම ලස්සනයි. එතකොට මෙන්න මෙතන තියෙනවා ලස්සන ෆැබ්‍රික් එකක්. මේකේ ප්‍රයිස් කොහමද? ඕක 750ක් වගේ දාලා දෙන්න පුළුවන්. 750. ඔව් මීටර. මේ ෆැබ්‍රික් එක මොකද මේ? මේ ඔය ෆැබ්‍රික් එක තමයි මේ වෙල්වට් ෆැබ්‍රික් එක. ඒක පොඩි ෂයින් එකක් තියෙනවා නේද? පොඩි ෂයින් එකක් තියෙනවා. හැබැයි ඔක ඩියුරබිලිටි එක ගොඩක් හොඳයි. ඔක මේ වොෂ් කරන්නත් පුළුවන්. ඉතින් අර ලිනන් එකක් එක්ක බලද්දී ඔක ඇත්තටම හොඳයි. මේ මේක එතකොට ඕක නම් ප්ලේන් ෂේ එකක්. ඕකෙත් මම හිතන්නේ ඒකට සූට් වෙන දාන්න පුළුවන්. ඕකත් අපිට මේ ওই දෙක එක කරලා දෙන්න පුළුවන්. හරි. මේ හැම එකම වෙබ්සයිට් එකට ගියම බලා ගන්න පුළුවන් නේද? ඔව් ගොඩක් ඒවා වෙබ්සයිට් එකේ අපි දාලා තියෙනවා. එහෙම නැත්නම් ඔයාලට අපිට කෝල් කරලා උනත් ෆොටෝස් ගන්න පුළුවන්. මේ තියෙන්නේ අපි කලින් බලපු මැටීරියල් එකේ තියෙන පාට ටික. මෙතන තියෙනවා 1යි 2යි 3යි 4ක් තියෙනවා නේද? තව රශ්මි තියෙනවා. අපි ඒක ඩිස්ප්ලේ කරලා නැහැ. අපේ වෙබ්සයිට් එකේ දාලා තියෙනවා ඒවා. වෙබ්සයිට් එකේ දාලා තියෙනවා. මේක මීටරයක් 975ක් වගේ වෙනවා. අද තියෙන තත්ත්වය හරිය 975ක් විතර යනවා. ඉස්සරහට සමහරක් ඉඳලා පොඩ්ඩක් අඩු කරලා දෙන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ආ ඉස්සරහට අඩු කරලා දෙන්න පුළුවන්. ඔව්. දැන් ස්ටොක් එකේ හැටියට 975ක් යගේ යනවා. මොකද ඔක අලුතෙන් ගෙනාවු ස්ටොක් එකක් තියෙනවා. මේකේ ප්‍රයිස් කොහොමද ජිකෝ? ඕකේ ඕකත් ඒ වගේ ප්‍රයිස් එකක් තමයි යන්නේ. ඕක මේ ලිනන් එකක් printed linen එක කියන්නේ cotton ගතිය mix වෙච්ච එකක්. ඒකෙත් පොඩි shine එකක් යනවා නේද? ඒකෙත් පොඩි මේ සිල්ල shine එකක් යනවා. ඒකයි මේ මැද ෆැබ්‍රික් එක සාමාන්‍යයෙන් ෂියර් ෆැබ්‍රික් එකක්. ඔක 750ක් විතර වගේ දාන්න පුළුවන්. මෙතනත් තියෙනවා ෆැබ්‍රික් ටිකක්. මේ මේකත් ලස්සනයි. මේකේ ඩිසයින් ගොඩක් තියෙනවා. මේ printed එක මේ ඔක්කොම එකම ප්‍රයිස්ද? ඔව් ඔක්කොම එකම ප්‍රයිස් එක. කියන්නේ ඕකේ මීටරයක් 400ක් විතර වගේ තමයි වෙන්නේ. 400? ඔව් 400ක් වගේ තමයි වෙන්නේ. ඕකේ උස ගන්න පුළුවන් අඩි 7ක් වගේ. අඩි 7යි තමයි ඕකේ ප්‍රේම උස ගන්න පුළුවන්. ඒකෙන් මෙන්න මේ ටික නේද? ඔය ඔය පේන උස තමයි අපිට ගන්න පුළුවන්. ඔක ඉතින් කාමරවල ජනෙල් වලට ගොඩාක් අය කරනවා. ලෝ බජට් එකක් එකේ යන්න පුළුවන් ප්‍රයිස් එක. එතකොට මෙන්න මේ ටික මේක ඔක රශ්මි ඔක මේ බ්ලැක් අවුට් කියන එකක් ඇත්තටම කියනවා ඔක හොඳ හොඳටම පාවිච්චි කරන්න පුළුවන් ෆැබ්‍රික් එකක්. ඕකේ දැනට අපිට දෙන්න පුළුවන් 850කට විතර වගේ අපේ ස්ටොක් එකක් තියෙනවා. අපිට ටිකක් ලොකු ස්ටොක් එකක් අපි ගාව තියෙනවා. ඒ නිසා මේ ප්‍රයිස් එක දැනට දෙනවා. මේ ෆැබ්‍රික් එක මොකද්ද මේ? ඕක කොටන් මික්ස් එකක්. ඕක ලිනන් එකක් ටයිප් කරන එක තමයි. ඕක අපිට දෙන්න පුළුවන් 850ක් විතර. අපි ගාව ඔකේ ස්ටොක් එකක් දැනට තියෙනවා. ඔය කලර්ස් දෙක විතරයි දැනට ඔය ඩිසයින් එකෙන් තියෙන ඔය කලර්ස් දෙක විතරයි. ඕකේ 120ක් වගේ උසක් තියෙනවා. ලොකු හයිට් එකක් ගන්නත් පුළුවන් අපිට. එහෙනම් මෙතන මේ ෂයින් ෆැබ්‍රික් එකක් තියෙනවා. ඕවා රශ්මි ඔය සෙට් එකම අපිට 850ක් විතර වගේ මීටරයක් දාන්න පුළුවන්. ඕකේ මේ මැද දාලා තියෙන පොලියෙස්ටර් මික්ස් එකක්. පොලියෙස්ටර් මික්ස් printed එකක්. දෙපැත්තේ දාලා තියෙන්නේ මේ ප්ලේන් කලර් එකක් ෂයින් කරලා. මෙතන මේ එහා පැත්තේ ග්ලාස් එකෙන් අවුවටන නිසා පේන්නේ නැත්තම් මේක හරිම ලස්සනයි. ලස්සන ඩිසයින් එකක් තියෙනවා. ඇත්තට මේක පේන්නේ නැහැ. එතකොට මේවා ප්‍රයිස් කොහොමද? ඕවා සාමාන්‍ය 750ක් විතර. 750. ෆ්‍රී ටූ එකක් ඕක. මේක මේ ඒකත් ඒ 850ක වගේ රේන්ජ් එකක් යන්නේ. ඊටත් සමහරක් ඊට අඩු කරලා දෙන්නත් පුළුවන් අපිට තව ටික. මේක මොකද්ද? මේක දැක්කේම නෑ. ඕකත් ෂියේ එකක්. ඒකත් 750 රේන්ජ් එකට වගේ තමයි යන්නේ. 750ට. මෙතන මේ වෙබ්සයිට් එක දාලා තියෙනවා. ඉතින් වරදින් නැතුව ඔයාලට වෙබ් එකට යන්න පුළුවන්. එතකොට රාගම වල්පොල වැලිමඩ නුවරඑළිය මේ තමයි ගීත් කරන්ස් එකේ බ්‍රාන්චස් ටික. එතකොට මෙන්න මේවට තමයි ඔයාලා දැන් ගොඩක් අය කරන්ස් වල අහලා තිබුණා කර්ටන්ස් පොළු පෙන්වන්න කියලා. මොන ලීද ගොඩක් දේවල්. ඉතින් මේ තියෙන මෙන්න මේවට තමයි ඔයාලගේ කර්ටන් එක ෆික්ස් වෙන්නේ. ඔයාලට කර්ටන්ස් විතරක් නෙමෙයි ඔයාලා ගන්න කර්ටන්ස් වලට සම්පූර්ණ දේවල් ගන්න පුළුවන් නේද මෙතන? ඔව් ඔක්කොම අපි තියෙනවා. මේක රශ්මි විශේෂයෙන්ම කියන්න ඕනේ මේ මාර්ක අපේ අපේම ප්‍රොඩක්ෂන් එක. මේක ඔයාලට පෙන්වන්න පුළුවන් වුණොත් මේක පොඩ්ඩක් පෙන්වන්න. මේක මේ අපි අලුවල මුකුත් නෑ ඔය බ්‍රැකට් එක. ඕක හොඳම ලීයක් අපි මාර්කට් එකේ තියෙන හොඳම ක්වලිටි ලීයක් තමයි යූස් කරලා තියෙන්නේ.
එතකොට මේ විදිහට අපි එන සම්පූර්ණ ෆිට කරලා තමයි කස්ටමර්ට දෙන්නේ දෙද්දි. දැන් අපි අල්ලනවා නම් අපි එහෙමයි නැත්තත් අපි දෙන්නේ මේ විදිහටම. මේකෙදි මම විශේෂයෙන්ම කියන්න ඕනේ මේකට අපි අපුරුදු 10කට වැඩි වොරන්ටි එකක් දෙනවා. මේක මාකට් එකේ කොහෙවත් ගන්න නැහැ. හැබැයි ඒ වගේම මම කියන්න ඕනේ මම මේ මගේ පාරිභෝගිකයන් දෙන්නේ මේක මේ කිසිම ලාභයක් නැතුව ඒ නිසා මම පිටට වෙන වෙනම විකිණීමක් කරන්නේ නැහැ. ඒ නිසා ඔන්න කතා කරලා සෙපරේට් මේ දේවල් ඉල්ලන්න එපා. මේ දේවල් හම්බ වෙන්නේ නැහැ. කර්ටන්ස් එක මෙතනින් කර්ටන් ගන්න අයට කිසිම අඩුපාඩුවක් නැතුව සියලු දේවල් ගන්න පුළුවන්. ඔන්න ගීත් කර්ටන්ස් එකේ අපි දැක්කා ෂෝරූම් එකට ආවත් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ මැච් වෙන්නම තමයි කර්ටන්ස් දාලා තියෙන්නේ. අපි වෙන තැන්වල බලපු කර්ටන්ස් වල තියෙන එක දිගට කර්ටන්ස් දාගෙන ගිහිල්ලා අපිට ෆැබ්‍රික් එක තමයි බලන්න පුළුවන්. හැබැයි මෙතන අපේ ගෙදරට මේක ෆිට් කරාම කොහොමද එන්නේ කියලා ඔයාලට මේ ෂෝරූම් එකේනොත් ඒ වගේම වෙබ්සයිට් එකේනොත් බලන්න පුළුවන්. එතකොට ගීත් කර්ටන්ස් එකේ බ්‍රාන්ච් තියෙනවා කිව්වා නේද? අපේ දැනට තියෙනවා වෙලිමඩ බ්‍රාන්ච් එකක් තියෙනවා, නුවරඑළියයි වල්පොලයි තියෙනවා රාගම වලට අමතරව. ඔන්න ඉතින් රාගමටම එන්න ඕනේ. ඔයාලට නුවරඑළිය, වල්පොල, වෙලිමඩ මේ පැති වල ඉන්න කෙනෙකුට ඔන්න මේ බ්‍රාන්ච් වලට ගිහිල්ලා වැඩ කරගන්න පුළුවන්ද? මේ විදිහටම අපි ඩිස්ප්ලේ කරලා තියෙනවා මේ බ්‍රාන්චස් වල. හරි. ඉතින් ඔයාලට රාගම තමයි මේන් බ්‍රාන්ච් එක තියෙන්නේ. මෙතෙන්ටම එන්න අවශ්‍ය නැහැ. ඔන්න ඉතින් ලංකාව වටේ බ්‍රාන්චස් හතරක් තියෙනවා. ළඟදී ඔන්න නුගේගොඩ පැත්තට බ්‍රාන්ච් එකක් ඕපන් වෙන්න යනවා. ඉතින් ඔයාලට රාගමට එන්න නැතුව මේ හැම දෙයක්ම කරගන්න පුළුවන්. ඔන්න ඉතින් අපි කර්ටන්ස් බලලා ඉවරයි. ගීත් කර්ටන්ස් එකට ආවේ රාගම රේල්වේ ස්ටේෂන් එක ඉස්සරහා තියෙන. ඉතින් එන පාර වෙනද වගේම දානවා ෆෝන් නම්බර්ස්, ඇඩ්‍රස්, ඒ වගේම වෙබ්සයිට් එක, Facebook page එක. හැමෝම පළවෙනි කමෙන්ට් එක බලන්න. කමෙන්ට් ඔයාලා කමෙන්ට් එකක් දාන්න ගියාම ඉස්සෙල්ලාම උඩම තියෙන කමෙන්ට් එක බලන්න. ඒ කමෙන්ට් එකේ හැම ඩීටේල් එකක්ම තියෙනවා. ඉතින් ලංකාව පුරාම ඉන්න අයට මෙයාලගේ බ්‍රාන්ච් වලට ගිහිල්ලා වැඩ කරගන්න පුළුවන්. ඔයා විදේශගතව ඉන්න කෙනෙක් නම් ඔයා ලංකාවට එන්න කලින් ඔයාට මේ දේවල් arrange කරගෙන ඇවිල්ලා ඔයාට ආපු ගමන්ම ඔයාගේ ගෙදර කර්ටන්ස් ටික සෙට් කරගන්න පුළුවන්. ඉතින් මේ හැම පහසුකමක්ම තියෙන ගීත් කර්ටන්ස් එකෙන් අපිට වෙන කිසිම තැනක මේ දේවල් හම්බ වුණේ නැහැ. ඉතින් ඔයාගේ තියෙන බජට් එකට ඔයාට බජට් ප්‍රයිස් ඕන නම් ඒ ප්‍රයිස් එකට තියෙනවා. ඔයාට හයි ක්වොලිටි ඒ වගේම ලක්සරි කර්ටන්ස් ඕන නම් ඔයාට ඒ දේවල් මෙතන තියෙනවා. ඉතින් වෙනද වගේම ඔයාට අඩුවට ගන්න පුළුවන් වැදගත් ඉඩ එකක් තමයි අදතරන් ආවේ. ඉතින් මේ වීඩියෝ එක කැමති නම් අනිවාර්යෙන් මාව subscribe කරලා යන්න. මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙමු.